দেখার ইস্কান্দি গ্রাম হাসি আপু রহবানরা উষ্ণাতে ইতিহাস না জালে এটু একা কাডাঙ্গুয়ে উষ্ণাতে একটি রিসে পাওয়াতি না ইস্কান্দি গ্রাম পৌঁছি আপন মানে বলে আর মেমে জলবন্ধুটা দেমো ভিতর জালে অবসান উষ্ণাতে ইতিহাস হুয়ে সে মানে গানা লাগি वाणी वाले सह जले विशिष्ट तापदारिता फांसी सह हार दुखी वे वगुए दिए थे लोह अतुरे बदन सह दे थे लोह ये कुमक तो बोलते बदन सह जले पुरागत ताप है यालो उसमें से वही करेगा ना ये ना यालो पुरागत ना पुरागत ताप है समान है अपने भी वाने बोले कि तगड़ा ताप है वाने बोले कि तगड़ा ताप है बंदों संधा का तोर एमएस थीटा ये बंदों ने डर एमएस थीटा जाले डर एमएस थीटा वाने बोले बंधन सभा स्थान दे हाथी है बदन विशिष्ट ताबदारिता दान इन्हें उसना तो वेनस यह दाखवा वैडी उन्हें यह रिने इतिहास है මේක ග්‍රෑම් කිලෝග්‍රෑම් කරනවා නම් 1000 බෙදන්න පුළුවන්. ජලයේ තිබ්බේ ලීටර එකක්. ඒක එකයි කියන්නේ කිලෝග්‍රෑම් නම් එකයි. විශිෂ්ට තාප ධාරිතාවේ 4200යි. උෂ්ණත්ව වෙනසෙන්නේ 30 ඍණ 27යි. වානේ බෝලේ සමහ ස්කන්ධය ග්‍රෑම් 300යි. खबर එමේ පුරවන්න සමු ගන්න පුළුවන්. එතකොට මෙතන 7යි මෙතන 3යි 21යි. 21යි S වැඩිම 1000 සමානයි. එහා පැත්තේ තියෙනවා 1යි 2යි මේ දෙක තුනම කපලා ගන්න පුළුවන්. එතකොට එතන තියෙනවා මෙතනින් එනවා 9ක් 9වරක් 15. हाथरस देख वैली करी है मैं तो ना तो रे ना हमें का क्या ना तूने बताया ना पुरवा तुम्हारा किसाई मैं तेरे तो तुम्हारा सुनाई मैं तेरे तो तुम्हारा खाताई है ना खाताई इस समानाई तुम्हारा पहलवा हाथरस पहाई अरे ना हाथरस देखाई වැඩි කිරීම 1000. නම ගන්න පුළුවන්. ඒ කියන්නේ S සමානයි 3000 වැඩිම 7ක්. S කියන්නේ 3000 වැඩිම 7ක්. 3000 7න් බෙදුවාම 4යි ගණනක්. කියන්නේ 400 ගණනක් වෙනවනම් 400 ගණන් දෙන එක උත්තරයයි. 400 ගණන් දෙන එක උත්තරයයි. ඒ නිසා උත්තරේ
දෙකට යකඩ වලට නේ යකඩ 450ක් විතර ගෙන හදේ 400 428ක් එන්නේ 428ක් ඔතෙන්දී යම් ප්‍රමාණයක් තාපය හානි වෙන්න පුළුවන් අපිට ඒක කියලා නැහැ හානියක් වෙන්න පුළුවන් ඒ නිසා 450 වෙන යකඩ වලට ගන්න පුළුවන් දැන් මෙහෙම දැන් තාප හානියක් සිද්ධ වුණා නම් තාප හානියක් සිද්ධ වුණා නම් මෙතෙන්ට පරිසර තාප හානියක් වුණා නම් දැන් මෙතන මේ එන උත්තරේ 450ට රයන්න බෑ මෙතන එන උත්තරේ 450ට රයන්න බෑ ඒකට හේතුව තමයි දැන් පරිසරයට තාපහානිය සිද්ධ වෙනවා නම් මෙන්න මෙයා ලබා දෙන තාපහානි මෙයා දෙනකින් තමයි මේ පැත්ත තියෙන එක අඩු වෙන්න ඕන තාම ඊට වඩා අඩු වෙන්න ඕන තාපහානියක් වුණොත් මෙයා තමයි වැඩි තාපේ එයාගෙන් තමයි හානිය සිද්ධ වෙන්නේ ඒ කියන්නේ මෙයාගේ මෙතෙන්ට ලබා දෙන තාපය ඔක්කොම මේ ටික හොඳට තේරුම් ගන්න දැන් මේ උත්තරේ හරියටම උත්තරයක් ආවේ නැහැ කියන්නේ මෙතන අනිවාර්යයෙන් තාප හානියක් සිද්ධ වෙලා තියෙනවා මෙතන තාප හානිය සිද්ධ වුණා නම් මෙයාගේ මෙන්න මේ එන අගය මීට වඩා අඩු වෙන්න ඕන මේ පැත්ත අඩු වෙන්න ඕන කියන්නේ මේ පැත්තත් අඩු වෙන්න ඕන ඒ පැත්ත අඩු වෙනකොට දැන් ඒ පැත්ත අඩු නැතුව වැඩි උත්තරයක් නේද තියෙන්නේ මේ එහෙනම් එන්න ඕන උත්තරයට වඩා වැඩි උත්තරයක් ඇවිල්ලා තියෙනවා ඒ නිසා මීට වඩා අඩු උත්තරයකට තමයි යන්න ඕනේ මේක වැඩි උත්තරයක් නෙමෙයි 450ට ඒ ඊට වඩා අඩු උත්තරයකට යන්න තමයි යන්න ඕනේ 380 50ක් උඩ සම්බ සම්බ වලට තමයි යන්නේ එතන උත්තරය ලියා ගන්න මෙහෙම මෙහිදී තාප හානියක්ද සිදු වී ඇත මෙහිදී තාප හානියක්ද සිදු වී ඇත ඒ ගණනේදී නොසලකා හැර ඇත ඒ ගණනේදී නොසලකා හැර ඇත එම තාපයේද සැලසුවේ නම් ඒ කියන්නේ හානින තාපයේද සැලසුවේ නම් විශිෂ්ට තාප ධාරිතාවේ අගය විශිෂ්ට තාප ධාරිතාවේ අගය තවත් අඩු විය යුතුය ඒ නිසා ST අගය ලෙස ගත හැක්කේ ඒ නිසා ST අගය ලෙස ගත හැක්කේ 428ට වඩා අඩු වගේ
ඊළඟට 43 වර්තනාංක n එක n දෙක n තුන එතනින් n දෙක විශාලයි කියනවා n එකට වඩා n දෙක n එකට වඩා විශාලයි කියනවා ඒක n තුනටත් වඩා විශාලයි මේක ඒක n තුනටත් වඩා විශාලයි කියලා කියනවා බල ඍජු කෝණයේ ප්‍රිස්ම තුනක් රූප සටහනේ දැකන පරිදි මේසයක් මත එකිනෙක ළඟින් තබා ඇත ප්‍රිස්ම වල ස්පර්ශ පෘෂ්ඨයන් අතර පරතරයක් නොමැත පතන කෝණය I වන පරිදි AB මූලකෙන් ඇතුළුවන කිරණයක් AB BC සහ CD සහ DE මූලත්වල වර්තනයේ ලක් වේ. අපගමණයෙන් තොරව DE මූලත නිර්ගමණය වේ. AB BC සහ CD මූලත්වලදී වර්තන කෝණ පිළිවෙලින් R1 R2 සහ R3 වේ. ආසන්නම් ප්‍රකාශන වලින් නිවැරදි නොවන්නේ කුමක්ද? මම කිරණ ටික මෙන්න මෙහෙම අඳිනවා මේක වර්තනාංකයේ වැඩි නිසා මෙතන I එකකින් පතනය වුණොත් I එකකින් පතනය වුණොත් මෙතන R එක ඊට පස්සේ මෙතනට අභිලම්භය කරන්න පස්සේ මෙතන වර්තනාංකය වැඩි නිසා මේකට වඩා මේක වර්තනාංකය වැඩි නිසා මේක අභිලම්භයේ දෙකට හැරෙනවා. මේක R දෙක. ඔක R දෙක. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේ වර්තනාංකය වැඩි නම් කෝණය අඩු වෙනවා. මේකට වඩා n එක වැඩි කෝණය අඩු වෙනවා. ඊට පස්සේ එතනින් ගත්තොත් එහෙම මේකට වඩා මේක වර්තනාංග වැඩි නිසා මේක ඉවතට වගේ යන අවස්ථාවක් තියෙනවා. මේ තාතුන එතකොට එහෙම වුණොත් එහෙම ඒ කියන්නේ මේකට වඩා මෙතන වැඩි නිසා අභිලම්භයේ දෙකට හැරුණා මෙතන ගියා අතන අභිලම්භයේ දෙකට හැරුණා මේක අභිලම්භයට ඒ කියන්නේ ඒක පොඩි ඒ නිසා අභිලම්භයේ විතර හැරුණා දීලා තියෙන කෝණයන් ටික බලමු AB CD वर्तन कोण මේකෙන් ඉවරදී නොවන්නේ මොකද්ද කියලා අහන්නේ අපිට ගන්න පුළුවන් දැන් ඉස්මල් නේමෙන්
ඒ කියන්නේ n එක sin i එක සමානයි n එක sin r දෙක කියලා. ගමු මෙතෙන්ද ගමු හරින අවස්ථාවට එකයි sin i එක සමානයි n එකයි sin r එක ඕකේ කා. ඊට පස්සේ ප්‍රකාශයේ තියෙනවා එහෙම එකක් තොර ඒ පළවෙනි එක හරි පළවෙනි එක ඔපන හැම තියෙන ඒක හරි දෙවෙනි එකේ කියන n දෙක sin r දෙක n දෙක sin r දෙක සමානයි n එක cos r එකට. එතකොට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි දන්නවා මෙතනදී මෙන්න මේ කෝණය, මේ කෝණය කියන්නේ මෙතනදී ප්‍රිස්ම කෝණයමයි. ඒ නිසා මෙතන මේ තියන අගේ 90 ආරයක 90 ආරයක එහෙනම් මෙතෙන් ප්‍රිස්ම නියමයේ දැම්මොත් BC ට ප්‍රිස්ම නියමයේ දැම්මොත් එතකොට එනවා n එකයි sin 90 වරින r එක සමානයි n දෙකයි sin r දෙක. ඔක තමයි කියවලා තියෙන්නේ n දෙකයි sin r දෙක. විතර sin 90 වරින r එක කියන්නේ cos. ඒ නිසා n එක cos r එක සමානයි n දෙක sin r දෙක. එකත් හරි දෙවෙනි එකත් හරි. දෙවෙනි කියන sin i සමානයි n 3 cos r 3. එහෙනම් අර අතනත් එන්නේ මෙතනත් එන්නේ අර වගේ එකක් තමයි. මෙතනත් එන්නේ මේ වගේ වඩා මේ හරි තමයි තියෙන්නේ 90 වෙන r 3. අර මෙතන ගත්තා වගේ 90 වෙන r 3 අතන තියෙනවා. එහෙමනම් ඒකට දාද්දි ඉබිනේකේ විදිහට n3යි sin 90 වරින r 3 සමානයි 1යි sin 1යි sin ඔතෙන්ට එන්න ඕන ආපහු වාතයටම ගියානේ. මෙතනින් sin i කියලා දීලා තියෙන්නේ. sin i මතනින් එන්නේ නැහැ, මේක වෙනස් නිසා. මේක වෙනස් නිසා ඉතින් sin i එන්නේ නැහැ. චුට්ටක් අපි ඕක තියමු. ඒ කියන්නේ මෙතනින් අපිට n3යි cos r 3 කියලා ගන්න පුළුවන්. අදින් sin i කියලා ගන්න බෑ. පොඩි කේස් එකක් තියෙනවා. ඒක තමයි මේ වර්තනාංකයේම තියෙන එකක් මෙතනින් තිබ්බනම් එතනින් i ම තමයි පිට වෙන්නේ. එහෙම එක නෙවෙයි තියෙන්නේ. ඒ නිසා එතන පොඩි ගැටලුවක් තියෙනවා, චුට්ටක් ඕක තියෙනවා. 4. ඒ කියන්නේ දෙයක නම් ගන්න පුළුවන් උත්තරේ විදියට. 4 බලමු. n දෙක cos r දෙක. n දෙක cos r දෙක කියන්නේ මෙතන. මෙතන සමාන 90 වරින r. 90 වරින r දෙක උතන එනවා. ඒ නිසා 90 වරින r දෙක උතන එන නිසා අපිට ගන්න පුළුවන් n දෙක sin 90 වරින r දෙක සමානයි n 3යි sin r 3. මේක cos n phi එකත් හරි. පස්සේ නේද cos i සමානයි n 3 cos r 3. එන්දුන cos r සමානයි cos i. අන්න එතන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ n3යි
जी वर्तमान में भूगोल के वर्तमान में मात्र व्यावर्त बलपान ने वर्ग फल मत एक बी आई एन में हमें कर एक मनीषा बी समानुपाति का ये अब बल वर्ग फल पी वाले वर्ग फल मैं ए पी के लगा ना देखेंगे काय आधार के देखा है लंब को से हाथ रहा तो ना कल हाथ रहे निकाल करो ना तू ना है मैं के तू ना है इधर बस से क्यों वाला का तो ते हैं मैं एक वैली के लिए मैं हाथ रहा हाथ रहा है इधर बस से आर वाला है फाइव आर बार गया आर क्या ने देखा मैं एक ऐसे सम पाहा विधि में देखिए वार गया एक याने हतरा है तो सम पहाय पाए एक याने मेगर वाला जो टकरी है काटने हतरा सम पहाब है नावे विधि में हतरा है नावे विधि में हतरा क्या देखा है तो सम दिखाई पहाब आसान से मैं एक दुनाई कर जाता आया तो सम हाथा ही पहाड़ पे इधर बस से आने से क्या दिए ने कहाँ मार कहाँ तो सम पहाड़ कहाँ तो सम पहाड़ एक यार देखा है तो सम देखा ही पहाड़ अपने यहाँ ने बताना අවරෝහණ ක්‍රමයේ තියෙන මොකද්ද කියලා අවරෝහණ ක්‍රමයේ කියන අඩු වෙන විදිහට එන වැඩිම තියෙන්නේ R වලට ඉතින් මේ R වලට R වලට වඩා අඩුයි Q වල Q ට වඩා අඩුයි P වල ඒකට වඩා අඩුයි S වල උත්තරේ R Q पीएस किया नहीं उत्तर देख रहे हेलो ओ राजू राजू हाँ हाँ ठीक है हाँ इधर है बहन आ रही अरे ईलांग मेतन मेट पीलाक संबंध लगे मेतन मेरी संबंध लगे इतकोट अभी गंडपूर्वा पीलाक्ष विभोजन लाने की पीलाक्ष विभोजन लाने अभी गंडपूर्व मेहमु मे तीन पीके लाख मेदन दिया मेदन तीन ඔන්න ඒ ටික වෙන මෙහෙම තියෙනවා. මොදකින් ගුගල් එකක් තියෙනවා. එතකොට R එක E එක.
आर देख ई देख आर तुम अभी धारा भी तुझे उठे के वो एक कोहम में करती है ना कोई अच्छा पुनिया में के मैं एक हूँ ऐसे जैसे मांग किया ने मैं तेरी मेरे पे तेरे धारा के ना करे कुछ मैं काई एक ना मैं काई देख ना मैं काई तू ना मेरे पे तेरे इन्हीं आई कितना कोटा है कोटा ने दी गांडा पुरु हाँ मैं आई समान आई आई एक दान है आई देख दाना आई तुम से ए मुनोर आई एक किया ना बिरोध करना पुरा सामग्री विकृत काम को पाले ये किया था ये बेटी मार दो एक ऐने सामग्री विकृत काम को पाले ये ना मेके सामक प्रतिरोध यार ना ये बेटी मार कर जाना पुरा इधर आई एक किया ने ये एक बेटी मार मेके ये एक बेटी मार आर देकर मेरे इतना भी नहीं मैं आर तो ना यार अपने में ये को होया नहीं किया नहीं अब रोतने साव करना पूरा एक यार आर किया नहीं एक यार आर एक दाना एक यार आर देख दाना एक यार आर तो ना ये ना ये किया नहीं ये किया नहीं मैंने मेहती है ना पाले आगे गुण करेगा ये बेटी मार कर ये देख बेटी मार देख ये तूने बेटी मार तूने वो कारगे गुण कर रही है तो देख क्या टार में ये भी दे रहे ना वहाँ आर के आने एक बेटी में आगे एक था ये बेटी मार कर दाना ये देख बेटी मार देख दाना ये तूने बेटी मार तूने मेरी क्रीम में क्या आता है क्या टार है क्या दाना क्या टार देख दाना क्या टार तुम वो हम तेरे उत्तर है एक आप सुनिए लगा रहते हैं सुनिए लगा रहते हैं नहीं ऐसा सुनिए कराना है आपको शुरू करना पड़ता है शुरू करना और मेथना मैं क्या थोड़ी छुट्टी देना वहाँ आर एक कर आर देख कर आर तो ना पढ़ दी मेथने ना तो पड़ता ये कर आर एक कर आर देख कर ये देख कर आर एक कर आर देख कर नहीं तो आर तो ना मेथने आर दे देखा यार तुम्हारे मेदेंट आर एकाई आर देखा है ये तूना आर एका आर देखा है ये भी लिए मेरे पास ये नहीं हो चरणांति ये नहीं मेहमत ये नहीं हुआ एक तमाय उत्तर है गोदा सदन तो उन्होंने इधर भी है भाई තියෙනවා තව එකක් ඒ නිසා හදන්න වෙනවා ඊට පස්සේ මෙතනින් ගන්නකොට මේක ඇතුලේ ගන්නකොට R1 R2 R3 නම් මෙතන තියෙනවා R2 R3 R1 R3 R1 R2 එතකොට මේක අපිට ගන්න පුළුවන් R2 R3 D2 R1 R3 E3 R1 R2 කියලා බෙදීම R1 R2 R3 මේකෙත් එක යට තියෙන නිසා මේ පාදේ උඩට යන පල්ලෙහැයිද R1 R2 R3 කියලා ඉතින් පල්ලෙහැයි නෙවෙයි චුට්ටේ එනිසා මේකට මේ කෙපල යනකොට
උත්තරේනවා. උත්තරේ නතර මේ දෙකේ බෙදීමක් විදියට තියෙනවා. ඒ කියන්නේ උත්තරේ හතර. අපි මේ දක්වා තීරේ තුරු කරලා නැහැ. අර ගෙදීම යොදලා තියෙන්නේ. උත්තරේ හතර. මෙන්න මේ කොටසෙන් මේ කොටස බෙදෙනවා. ඊළඟට 46. හරි, කටුනාර පස්සේ කියන්න.